ජේසකේ පිහිට අරගෙන ඔබේ හදවතට ඔබේ නිවසට එන මේ මොහොතේ සුන්දර මොහොතේදී මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට එක්තරා පුද්ගලික අත්දැකීමක්. මේ පුද්ගලයා කොහෙද ඇවිදින්නේ කියලා හෙවත් කාන්තාර දේශගුණයේ තියෙන ඩෙසර්ට් එක්ස්පීරියන්ස් එකක් යනවා. කාන්තාර අත්දැකීමක යනවා. ඉතින් මේ පුද්ගලයා එයාට මග තොටට අවශ්‍ය කරන හැමදේම අරගෙන තමයි යන්නේ. නමුත් මග යනකොට ගොඩක් දේවල් ඉවර වෙනවා. විශේෂයෙන්ම වතුර ටික ඉවර වෙනවා. පිපාසය කියන එක දැනෙන්න පටන් ගන්නවා. අවු රශ්මිය කියන එක දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවු රශ්මියත් එක්ක මේ පුද්ගලයා යනකොට බලාපොරොත්තු මට මොනව හරි ලැබෙයි කියලා එක්තරා චූටි මඩුවක් වගේ තැනක් තියෙනවා. හරි ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ මඩුව ඇතුළට ගිහිල්ලා බලද්දි මොනක් තියෙන්නේ? අර ජැක් එකක්, අර වතුර ගහන, වතුර ගහලා කියලා වතුර ගන්න පුළුවන් නල ලිඳක් තියෙනවා. මෙන්න මේ නල ලිඳ ගැහුවට වතුර එන්නේ නැහැ. ඉතින් මේ පුද්ගලයාට හරි දුකයි. අයියෝ, නල ලිඳක් හම්බුණා, නමුත් වතුර නැහැනේ. ඔය අතරතුර වටපිට බලනකොට මොහු දකිනවා වතුර බෝතලයක් තියෙනවා. ඒකේ ගහලා තියෙනවා පුංචි ලේබල් එකක්. ඒක කියවලා බලද්දි කියනවා මූඩිය ගාවමයි ගහලා තියෙන්නේ. මේවත් ඔබ ඔය නල ලිඳ පාවිච්චි කරන්නට පෙර මේ වතුර බෝතලේ ඔය නල ලිඳට දාන්න. දාලා ඔබ එය ක්‍රියාත්මක කරන්න ඔබට වතුර ලැබේවි කියලා. ඔහු මොනවද කරන්නේ? හරි සතුටෙන් අර වතුර බෝතලේ අරගෙන නල ලිඳ ඇතුළට දාලා ක්‍රියාත්මක කරනවා. වතුර එන්න පටන් ගන්නවා. පුද්ගලයාට හරි සතුටයි. ඔහුගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. වතුර බොනවා, ඇත්ති වෙන්න වතුර බොනවා. බෝතල් වලටත් පුරව ගන්නවා. ඔහු පුරවගෙන මොහු තව ලස්සන දෙයක් කරනවා. ඔය වතුර එන අතරතුරේදී අර එම්ටි වෙච්ච බොටල් එකට, හිස් වෙච්ච බෝතලයට තව වතුර එකක්, වතුර බෝතලයක් පුරවනවා. පුරවලා ඔහු ඒක ලියනවා මෙන්න මේ විදිහට. නලලින්ද ක්‍රියාත්මක කරන්නට පෙර ඔබ මේ වතුර බෝතලේ මේ නලලින්ද ඇතුළට දාන්න. එතකොට ඒ ක්‍රියාත්මක වේවි. මේක මගේ පෞද්ගලිකම අත්දැකීමයි, පෞද්ගලික අත්දැකීමයි. ඔබත් මේ පෞද්ගලික අත්දැකීම අනිත් කෙනෙක් එක්කත් බෙදා ගන්න කියලා ලස්සන චූටි නෝට් එකක් ලියලා දානවා. මම දකිනවා මෙන්න මේ පුද්ගලයා තුළ අර මීට ඉස්සෙල්ලා වතුර බෝතලේ පුරවලා ගිය පුද්ගලත් හොඳයි, නැත්තම් වතුර නැහැනේ. ඉතින් ඒ අයත් ගොඩක් හොඳයි, ප්‍රශංසනීයයි. මොහු තුළ තවත් ලස්සන දෙයක් තියෙනවා. ඔහු ඒකෙන් කියනවා මේක මගේ පෞද්ගලික අත්දැකීම. ඒකෝ අර පුද්ගලයාට ලොකු හිතර දැනෙන ලොකු ශක්තියක්. මේක මගේ පෞද්ගලික අත්දැකීම කියලා කියන්නේ. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබට ඔබේ ජීවිතය තුළ පෞද්ගලික අත්දැකීම තුළින් ඉගෙනගත්ත කරුණු කාරණා ඔබකව ගොඩාක් ඇති. අපි මෙන්න මේ දෙයට කියනවා අගුරු මුෂ්ටිය කියලා. මට මතකයි මං එක්තරා දවසක මගිම නංගිට කියද්දි, ඉෂා ඔයා කේක් හරි රහයි කියලා, අක්කේ පොඩි පොඩි ක්‍රම සහ විදි ටිකක් තියෙන ওই වලින් තමයි මේක තවත් රස කරලා ගුණාත්මක භාවය පවත්වාගෙන යන්නේ කිව්වා. ඉතින් මම කො අනිත් අයත් කියලා දෙන්න ගුරු මුෂ්ටි වගේ තියාගෙන ඉන්නවා කියලා. එයාකෝ මම මගේ යාළුවට මං කියලා දෙනවා කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට අපි අපේ අත්දැකීමෙන් දන්න දෙයක් තියෙනවනම් අන්න ඒ දේ අනිත් කෙනාට කියලා දෙමු. එතකොට ඒ කෙනාට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ. පහසෙන් යමක් ළඟා කරගන්නවා. ඒ ළඟා කර ගැනීම තුළ ඔහු මොනවාද කරන්නේ? ඒ පුද්ගලයා තවත් එයාගේ ඵලදායිතාවය වැඩි වෙලා, කාලය ඉතුරු වෙලා, ඒක රටේ සංවර්ධනයට උදව් වෙලා, ඒ වගේම අනිත් අයට ඒ හිතට, ගතට, මනසට, ආත්මයට උදව් වෙන ආකාරයට අපිට එයාට අත දෙන්නට පුළුවන් වෙනවා. ඉතින් එහෙමනම් අපේ පෞද්ගලික අත්දැකීම් ස්වාමීන් වහන්සේ අපිට දෙන්නේ තනියම තියාගෙන තනියම භුක්ති විඳින නෙමෙයි. ඒ පෞද්ගලික අත්දැකීම් අපිට දෙන්නේ අනිවාර්යෙන්ම අපිට නෙමෙයි, ලෝකයේත් එක්ක බෙදා ගන්නටයි. එහෙනම් ඔබට ලැබෙන දේ ඔබ බෙදාගෙන බලන්න මොකද වෙන්නේ කියලා. දෙන තරමට හම්බ වෙනවා. ඔබේ දක්ෂතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. අනිත් අය ඔබ ගැන හිතන්න පටන් ගන්නවා. ප්‍රාතිහාර පිට ප්‍රාතිහාර ඔබේ ජීවිතය තුළ ඇති වෙන්න පටන් ගන්නවා. ඒක තමයි රහස. එහෙනම් අද දවසේදී එවැනි ජීවිත තත්ත්වයකට ඔබේ ජීවිතය එස වෙන්නට කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුස් වහන්සේ පිහිටයි.